රයිට් එහෙනම් ඔන්න SLPCL කේ YouTube channel එකට ඕගොල්ලන්ගේ සාදරයෙන් පිළිගන්නවා. අද මේ ඇසළ සඳේ අන්තිම දවස. එතකොට අපි ගත්තොත් එහෙම ඒ ඇසළ සඳ ඉවර වෙනවත් එක්කම 31 වෙනිදා උදේ වෙනකොට ඔයා මේ වීඩියෝ එක බලනවා ඇති. හොඳ හොඳ බජට් තියෙන, ලොකු ලොකු බජට් තියෙන, ලොකු වැඩකාරයින්ට ගන්න පුළුවන් බරපතලම ගේම් පතුරු ගහන්න පුළුවන් සුපිරිම VGA සෙට් එකක් තමයි මම අද ඔයාට අරන් එන්නේ. එතකොට ඔයා චෙක් කරලා බලන්න කොහොමද මේ VGA එකේ පර්ෆෝමන්ස් ඔයාගේ බජට් එකට ගැලපෙනවද කියලා. අන්තිමට මම වීඩියෝ එකක් දාලා තුවාට දැන්නමත් පේනවා ඇති. ඒ වීඩියෝ එකෙන් පෙන්නන්නම් ඔයාගේ හදවත සීතල වෙන වීඩියෝ එකක්. රයිට්, ඊට කලින් අපි බලලිමු මොනවද මෙච්චර මම මේ උදම් අනාන කියපු VGA සෙට් එක කියලා. එතකොට ඔයාට දැන් ලොකු බජට් එකක් තියෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් අපි හිතමු ඔයාට ලක්ෂ 2ක් 2කට 2 ලක්ෂ 2ක් සහ ලක්ෂ 3ක් සාමාන්‍යයෙන් එතනින් එහා බලන්න කැමති කෙනෙක්ට ලක්ෂ 10ක් ලක්ෂ 5ක් මේවාගේ සුපිරි බජට් එකක් තියෙන කෙනෙක්ට ගේම් පතුරු ගහන්න, වීඩියෝ එඩිටින් නිකන් ආයි සුටු සුටු ගාලා කරගන්න සුපිරිම VGA සෙට් එකක් තමයි මම ඔයාට අරගෙන එන්නේ. එහෙනම් බලමු පළවෙනි එක මොකද්ද මේ මම මෙච්චර කියවන්නේ. එහෙනම් මම ගෙනාවා ඕගොල්ලන්ට දැන් බ්‍රෑන්ඩ් ගොඩකින් තමයි මම මේක අරන් ගත්තේ. එකම බ්‍රෑන්ඩ් එකෙන් ගේන්නේ නැහැ. මොකද සමහර අය ASUS වලට කැමති, සමහර අය MSI lovers ඉන්නවා, සමහර අය Gigabyte. ඉතින් ওই වගේ ප්‍රශ්න තියෙනවා. හැමෝටම හරියන්න තමයි මම මේ VGA සෙට් එක අරන් ගිහලා තියෙන්නේ. රයිට්, එහෙනම් මම ඔන්න මුලින්ම පටන් ගන්නවා ASUS ROG Strix RTX 2060 සුපර් VGA එකෙන්, 8GB මෙමරියක් තියෙන සුපර් VGA එකෙන්. එතකොට VGA එකේ නම වගේම ගාන සුපර් වගේ වට පේනවා. මේක සාමාන්‍යයෙන් 121000 ඉඳන් තමයි යන්නේ. සාමාන්‍යයෙන් ගිගාබයිට් එක මීට වඩා අඩුයි. වට සර්ච් කරලා දැනගන්න පුළුවන් කොයි එක ප්‍රයිස් ලිස්ට් වලින්. සාමාන්‍යයෙන් ගිගාබයිට් එක මීට වඩා අඩුයි. නමුත් ASUSම ගන්න කියලා මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ASUS මගේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. සාමාන්‍යයෙන් හොඳ පෙනුමක් තියෙන හොඳ බරපතල බ්‍රෑන්ඩ් එකක් ගන්න පොඩ්ඩක් වැඩි වුණාට. අපි බලමු කොහොමද මේකේ පර්ෆෝමන්ස් කියලා මේ VGA එකේ. එතකොට ඔයා NVIDIA කාඩ් එකක් යූස් කරන කෙනෙක් නම් ඔයා දන්නවා මෙන්න මේ කතන්දරේ. එතකොට මේකේ chipset එක NVIDIA GPU එක. එතකොට CUDA cores අඩංගු වෙනවා 2176ක්. ඔන්නෝක තමයි සාමාන්‍යයෙන් රෙන්ඩරින් කරන කෙනෙක්ට වඩාත් වැදගත් වෙන්නේ VGA ස්පීඩ් එකට. මෙමරි එක 8GB මෙමරි ඉන්ටර්ෆේස් එක 256 ස්පීඩ් අනිවාර්යයෙන්ම 256 ස්පීඩ් ඉදිරියේදී අවශ්‍ය වෙයි අපිට. මම Assassin's Creed Valhalla ගේම් ප්ලේ එකක් දාන්නම්. දැන් Assassin's Creed එකේ Valhalla ටෙස්ටිං ගේම් ප්ලේ ඇවිල්ලා තියෙන්නේ. මම ගන්න සුපිරි වීඩියෝ එකක් දාන්නම්. මම ඔයාලට පෙන්නන්නම් ඇයි 256 ස්පීඩ් ඕන වෙන්නේ කියලා. ඒ වීඩියෝ එක හදලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මේකේ තියෙන කොච්චර හොඳ පර්ෆෝමන්ස් එකකින් සහිත VGA එකක්ද කියලා. එතකොට ඔයාලට තියෙනවා මැක්සිමම් රිසොලියුෂන් එක තමයි මෙන්න මේක 7680 4320. එතකොට VGA එකට සාමාන්‍යයෙන් වොට් 175ක්වත් වැය වෙනවා. ඒ වගේම තමයි 6 pin සහ 8 pin connector එකක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. නමුත් මම නම් රෙකමන්ඩ් කරනවා 550 වඩා ඔයා වොට් 600ම් පුළුවන් නම් සප්ලයි එකක් දාගන්න. මොකද මේ වගේ මැෂින් එකක් කරන කෙනෙක් හાર્ඩ් දෙක තුනක්වත් අනිවාර්යෙන් ගහනවා. එතකොට ලොකු ෆෑන් එකක් අන්තර්ගත වෙනවා. මේ වගේ දේවල් වලට හොඳ මදර්බෝඩ් එකක් හොඳ ප්‍රොසෙසර් එකක් අනිවාර්යෙන් ගහන්න එපේ. මේ වගේ වල සාමාන්‍යයෙන් මේක Core Wi-Fi ඕක හරියන්නේ නැත්නම් අඩුම ගානේ Ryzen වලින් X processor එකක් හෝ Intel Ryzen 10 gen එකක් අනිවාර්යෙන් Core Wi-Fi 10 gen එකක්වත් මේකට ගහන්න ඕනේ. නැත්තම් ඒ බොට්ල්නෙක් වීම වළක්වන්න හම්බෙන්නේ නැහැ අපිට. රයිට්. ඉතින් හොඳම හොඳ VGA එකක් තමයි බරපතල වැඩ කරන්න කැමති අයට RTX 2060. ඊළඟට දැන් මේක RTX પરම්පරාවන්. ඒතොර මේගොල්ලන්ගේ ඉන්න ඊළඟ එකේනා තමයි දැන් මම කලින් කිව්වා වගේ දැන් RTX 270 normal VGA එනවා. මේ සුපර් කියන්නේ බ්‍රෑන්ඩ් එකේ දෙන හොඳම එක. මෙන්නල මම කතා කරන්නේ gigabyte ලගේ RTX 270 දැන් 2070 VGA එක. ඒතර මේගොල්ලන්ගේ මේ WinForce කියන්නේ මේක තමයි ෆෑන් තුනක් අන්තර්ගත වෙනවා. කොහොමත් මේකේ නේ ASUS ලගේ කොහොමත් අන්තර්ගත වෙනවනේ. ඒතර මේගොල්ලන්ගේ ෆෑන් තුනක් අන්තර්ගත වෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති මිල එක බලනකොට දැන් අරකේ RTX 2060ම උනේ 120000 ගන්න. මේක 118ක් තමයි වෙන්නේ. මම ඔයාලට කිව්වා ASUS බ්‍රෑන්ඩ් එක සාමාන්‍ය ටිකක් මිල අධිකයි. මේගොල්ලන්ගේ සන්නාමය තමයි ඒකට ප්‍රධාන හේතුව. රයිට්. දැන් හොඳම උදාහරණ එක ඔයා ගෙවල් ළඟ කඩේකින් ටී-ෂර්ට් එකක් ගත්තොත් 1200යි. ඒකම shopping mall එකෙන් ගත්තොත් රුපියල් 2000යි. ඒගොල්ලන්ගේ facilities වලත් ඒගොල්ලෝ ගාණක් ඇඩ් කරනවා. රයිට්. එතකොට මේක හොඳම හොඳ VGA එකක්. එතකොට බලමු කොහොම 2070 වෙ performance අපි සඳලා බලමු. ඒතර වඩ පේනවා 1785ක කොක් එකක් තියෙනවා. දැන් කතා කරාම CUDA cores 2560ක් අන්තර්ගත වෙනවා. ස්පීඩ් එක මෙමරි ක්ලොක් එකේ 14000යි. VGA එක 8GB. ඒක උඩ 256 ස්පීඩ් තමයි bit range එක එන්නේ.
එතකොට මේ ගැන කතා කරනවා නම් 2060 න් එහාට ගිහිල්ලා ඔයාට උපරිම වින්දනයක් ගන්න පුළුවන් සුපිරි බීජ එකක් තමයි. එතකොට මේකට අනිවාර්යයෙන්ම වොට් 650ක් සාමාන්‍ය සපෝට් වල ඉල්ලන සප්ලයි එකක්. එතකොට හොඳ සප්ලයි එකක් අනිවාර්යයෙන්ම ලබා ගැනීම වැදගත්. හරිද? මේ දෙක අනිවාර්යයෙන් මතක තියාගන්න. බීජ එකේ ෆුල් පර්ෆෝමන්ස් එක ෆුල් මැෂින් එකේම ටිකක් ඔයාට කාලය පාවිච්චි කරන්න ඕන නම් මේ පවර් සප්ලයි කියන එක ගොඩාක් දෙපාරක් හිතන්න. ඔය ඔක්කොටම වඩා UPS එකක් ගැන හිතන්න. ගොඩක් කෙවුම් හොඳ PC එකක් හදලා UPS එකක් දාන්නේ. තුන් හතර වාරක් කරන් ගියාම PC එක අවුල් යනවා. හරිද? එහෙම අවුල් යනවා කියලා කියන්නේ ඒකට ඔයා වැඩක් කරගෙන ඉන්න ගමන් Windows එක boot වෙන ගමන් එහෙනම් ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ඊට වඩා හොඳයි පෙර සූදානමක් ඇතිව වැඩ කරන එක. එහෙනම් ඔන්න ඔකයි ඔකේ කතන්දරේ. ඊට පස්සේ අපි යන්නේ MSI version එකෙන් මේ හැමෝගෙම ලොකු අයියා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මෙයා නෙමෙයි ලොකු අයියා, තා ලොකු එකේ ඉන්න ඉස්සරට මම පෙන්නන්න. MSI GeForce RTX 2080 Super Ventux මේ 8GB එක. නෝර මේක brand name brand වෙනස් වෙනවා. ඒතර මෙයාගේ fan දෙකයි fan දෙකක් ආව කියලා එහෙම මේ cooling අවුලක් වෙන්නේ නැහැ. ඒක ගන්නට හදලා තියෙනවා MSI ලා. ඒව ගන්නට balance කරලා තියෙනවා. බලමු performance කොහොමද කියලා මෙයාගේ. ඒතර ඔයාලට පේනවා 2080 VG එකක කොහොමද කොහොමස් අන්තර්ගත වෙන්නේ කියලා. එතකොට කිව්ඩා කෝස් 3072යි. 2060 පටන් ගන්න 2000 ගානකින් මේ 3072ක් යන 2080 වෙනකොට RTX. එතනින් ගියාම 1830 එක මැක්සිමම් ස්පීඩ් එකක් තියෙනවා. 8GB DDR5 256 bit අන්තර්ගත වෙන්නේ. මේකට power consumption එක 250 වොට් ඉල්ලනවා. අනිවාර්යෙන් 700වත් ඔයාලා වොට් එක power supply එක අනිවාර්යෙන් 700ක මම 650 කට 700කවත් අඩු මුවලේ power supply එකක් මේකට අවශ්‍ය වෙනවා. එතකොට අපිට පේනවා 1,84,000 තමයි මේ මිල. සාමාන්‍යයෙන් ASUS එකක් ගත්තොත් එහෙම 1,02,000කට කිට්ටු වෙන්න සා ඊට වඩා වැඩි ගණනක් වුණා 1,02,000කට කිට්ටු වෙන මිලක් මේකට අය වෙනවා. gigabyte එක මීට වඩා පොඩ්ඩක් අඩු 1,75,000 වලින් මිල දී ගන්න පුළුවන්. එතකොට ඔයාගේ brand එක තීරණය කරන්න සාමාන්‍යයෙන් ඔයා කැමති brand එක ගන්න. මේ brand තුන ප්‍රශ්නයක් නැහැ. MSI, gigabyte, ASUS කියන්නේ ලංකාවේ තියෙන හොඳම ලෝකේ තියෙන හොඳම brand තුනක්. right? ඊට පස්සේ යන්නේ මෙන්න මෙයා ගාවට. මේ VGA වල RTX system එකේ king of the king ආවට. ඒක සමහර අයට ඉතින් මේ king of the king වචනයක් මම දිරවන්නේ නැහැ. මම කියන්නේ ලංකාවේ දැනට ගන්න පුළුවන් ලොකුම RTX VGA ගැන. ඉතින් සමහර අපේ සිංහල සුද්දෝ ඉන්නවනේ USA වල තියෙන මචං 5500 XT මේක නෙමෙයි හොඳම VGA එක. එහෙම නෙමෙයි එහෙම කියලා ඉතින් සමහර අය පොඩි පොඩි කෝචෝක්ස් දානවා. අපි කතා කරන්නේ ලංකාවේ PC එකක් හදන කෙනෙක්ට ලංකාවෙන් ගන්න පුළුවන් VGA ගැන පමණයි. එහෙනම් දායක සභාව කලබල වෙන්න ඕනේ නැහැ. මගේ අතරින් යාළුවෝ එහෙනම් බලන්න RTX 2080 11GB මේක ළඟදී හැදුවා YouTube channel එක මතකද දන්නේ බාතිය සන්තුෂ්ලගේ වීඩියෝ එකට මමක් හරි PC build එකට මේක හැදුවා සුපිරි වීඩියෝ එකක් කතා කරලා දන්නේ අම්මෝ විහිමල රත් වෙන ඉතින් වීඩියෝ එක 11GB DDR6 කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මේව එකක් යූස් කරනවා නම් අනිවාර්යෙන් අඩුම ගානේ 32GB වත් RAM පාවිච්චි කරන්න ඕනේ ඉතින් සාමාන්‍යයෙන් මේක මිල රුපියල් 1,03,000 ඉක්මවනවා අපි බැලුවොත් එහෙම ඔයාලා පේනවා කිව්ඩා කෝස් 4000කට එහා තියෙනවා 4352 මෙමරි ඉන්ටර්ෆේස් එක 352 වෙනවා මේකේ ඉස්සර Nvidia VGA වල 512 bit power ආවා මේ පරණ VGA දැන් මේවා 352 කියන්නේ ඊට වඩා ගොඩක් performance එහෙම වෙනසක් නැහැ. ඒතර power consumption එක අපි බැලුවොත් එහෙම ඔයාලට පේනවා බොට් 650. ඒත් මමත් මේකට හැම වෙලෙම කියන්නේ බොට් 700ම දාන්න. මොකද ඔයා power supply එකකින් වැඩ කරන්නේ VGA එකත් එක්ක විතරක් නෙවෙයි motherboard එක processor එක අමතර cooler එකක් ගහනවා නම් cooler එක එතනින් ගියාම hard ගහනවා නම් වැඩිපුර තෝර වඩ දන්නවා ගොඩක් පවර් එකක් අනිවාර්යෙන් ඕන. පවර් වැඩියෙන් ගහන්නත් එපා. ඒ තේරුවන්නේ 650 වොට් හොඳටම ප්‍රමාණවත්. නමුත් 700ක් ගහන්න සතුටුයි. අවුට් ඔෆ් ස්ටොක් වුණාට මිල 103 පන්නනවා. නැරද 305000ක් වෙනවා මිල. ඉතින් ඔන්න ඔහමයි කතන්දරේ Nvidia VGA වලින් ලොකු සෙට් එක. ඊළඟම එනවා Radeon VGA වලින් ලොකුම ලොකු ලොකු සෙට් එක වාට පෙන්වන්න. දැන් Radeon වල සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දැකලා තියෙන දෙයක් තමයි 6GB VGA. මේ ස්ටොක් අවුට් වුණා නම් මේ ඉක්මනටම එයි. හරිද? සාමාන්‍ය 6GB VGA ගොඩක් අය දැකලා නැහැ. හරිද? RX 5600 XT 6GB VGA. හරිද? ඔයාලට ඕන නම් අපි MSK එකෙන් උනා මිලදී ගන්න පුළුවන් මේවා. හරිද? අපිට ගෙන්නලා දෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ ගැන කතා කරොත් එහෙම Radeon VGA lovers-ලට තියෙනවා මාර වාසියක්. මම ওই වාසිය පෙන්වන්න ඕකට මේ වීඩියෝ අග තියෙන මම දාන වීඩියෝ එකකින්. ඒක බලන්නකෝ මොකක්ද කියලා වාසිය. රයිට්? මේ වාසිය කියන්නේ සාමාන්‍ය අඩු මුදලකට දෙයක් කරගැනීමේ හැකියාව මේ Radeon VGA වල තියෙනවා. ඒක ඔයා දන්නවා Radeon VGA වල RX දැන් අපි ගත්තොත් 570 normal series වලින් නම් ඒක තියෙනවා. මම කියන්නම් මොකද්ද කියලා. දැන් අපි ගත්තොත් මේ RX 5600 XT 6GB මේක VGA එක සාමාන්‍යයෙන් RTX 2060ට වඩා පොඩ්ඩයි පොහොමස් අඩු FPS 5ක් වගේ අගයක් තමයි අඩු සාමාන්‍යයෙන් normal බලනකොට.
හැබැයි මිල ගත්තොත් එහෙම මිල හිතා ගන්න බැරි තරම් රුපියල් 20000කට වඩා මිල සාමාන්‍යයෙන් වැඩි. ඒ අන්නේ ඒ ප්‍රශ්න තමයි තියෙන්නේ. එතකොට ඔයාට තේරෙනවා සාමාන්‍යයෙන් අපි දැන් මේ මේ විදිහට බලනකොට මේ මේ VG එකේ මිලත් එක්ක බලනකොට මිල රුපියල් 99500ක් වගේ අතර ගානක් වෙනකොට මේකෙන් ගන්න පුළුවන් පර්ෆෝමන්ස් එක ඇත්ත වශයෙන්ම කිව්වොත් ඊට වඩා හාත්පසින් වැඩි. අන්න ඒක තමයි මම මේ හැම වෙලේම මට පුන පුනා කියන්නේ. හරි. ඉතින් අන්න ඒක තමයි හැම වෙලේම මම වඩ පුරුණා කියන්නේ. ඉතින් බලමු කොහොමද මෙයාගේ පර්ෆෝමන්ස් කියලා. සාමාන්‍යයෙන් මෙයාගේ RX 5660 6GB තමයි එන්නේ. 192 bit range එක. එතකොට සාමාන්යයෙන් මේකට මම ඔයාලට බොට් 650ක වගේ sorry 600ක වගේ සප්ලයි එකක් සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරනවා 550 හොඳටම ඇති. එතකොට අපිට මේකේ VGA range තියෙනවා මේ දින මුල්ම එක. හරිද? ඒක රුපියල් 87500 වෙන්නේ. හරිද? මේක ඊළඟට ආපු version එක තමයි දැන් අර RTX ලා දෙන සුපර් ඒ වගේ මේක එක එක version එනවා. XT එක තමයි සාමාන්‍යයෙන් 99500ක් වෙන්නේ. ඊළඟට මේකෙන් තෘප්තිමත් නොවන කෙනෙක්ට තියෙනවා 5700 series එක. මේ 5700 series එකේ අපිට මුලින්ම ලැබෙන VG එක තමයි මේ හරිද? RTX 5700 normal 8GB GDDR6 එක. එතකොට මේක කොටස් දෙකක් තියෙනවා මම පළවෙනි එක දාලා පෙන්නන්නම් ඔයාලට. ඒක තමයි normal 5700 overclock එක. ඒක සාමාන්‍ය 1250ක් ගන්න වෙන්නේ. ඒක තමයි හොඳම VG එක මෙතන තියෙන. ඊළඟ එක normal dual EVO එක. ඒක 92500ක් වගේ තමයි වෙන්නේ dual fan එන්නේ. ඉතින් ඒක ඒ VG එකම overclock කරපු එක තමයි මේ මේ අමන් තෝරගෙන තියෙන්නේ. ඉතින් මේකේ performance බැලුවොත් එහෙම ඔයාලට පේනවා 256 bit දක්වා bit range කඩලා තිනවා 8GB video memory එක. එතකොට ඔයාලට පේනවා මේකට සාමාන්‍යයෙන් 800 විතර power consumption එක අනිවාර්යම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම කතා කරොත් මෙන්න මේක මම ඔයාලට කිව්වේ RX 5700 XT සාමාන්‍ය රේඩියන් ලයින් ගන්න පුළුවන් හොඳම VGA එකක්. එතකොට සැෆයි මොඩල් එක තමයි මේක තියෙන්නේ. මම මේකේ මුලම අවස්ථාව වට පෙන්නනම් මේක තමයි normal 5700 XT එක. මේක සාමාන්‍ය 1500ක් තමයි වෙන්නේ. සාමාන්‍ය සැෆයි ලගේ VGA ඔක්කොම එක වගේ පෙනුම හඳුනා ගන්නම අමාරුයි. මේක පොඩ්ඩක් නයිට්‍රෝ version එක කියලා කියන්නේ. එතන නයිට්‍රෝ version එක කියලා කියන්නේ මේක පොඩ්ඩක් වැඩි දියුණු කරපු VGA එක. ඒකට යම 15000ක් වගේ මුදලක වටිනාකමක් ඒකට හිමි වෙනවා. අපි ගත්තොත් එහෙම 256 bit display port එහෙම වෙනම තිනවාට. එතකොට මේක අර වඩා ගොඩක් speed port 600ක්වත් power supply එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතකොට දැන් මම කියන්නේ හදුවේ මේකයි. දැන් කෙනෙක්ට තියෙනවා නම් දෙයක්. RTX 2070ට වඩා මේ Radeon RX 5700 ගන්න එක මට ලාභද? මොකද තමයි ගොඩ කෙනෙක්ගේ ප්‍රශ්නේ. මොකද මිලත් එක්ක බැලුවම සාමාන්‍යයෙන් Asus වගේ හොඳ මොඩල් එකක RTX 2070 ගන්න 150 160ක්වත් වියදම් වෙනවා. ඒතර මේක 115යි වෙන්නේ උපරිම. මොන කෙනෙක්ට අහන්න පුළුවන් RX 5700 ST එකයි RX RTX 2070 අතරින් මොකද්ද හොඳ? මම ඔයාලට අනිවාර්යෙන් විවාදේ අභිවාදයෙන්ම කියන්න ඕන RTX 2060ට වඩා මේක පර්ෆෝමන්ස්. RTX 2080 තරම් පර්ෆෝමන්ස් නැහැ. නමුත් මතක තියාගන්න මේ වීඩියෝ එක බලන්න මේක RTX 2070ට වඩා පර්ෆෝම් කරනවා. මම මේ ඔයාලට කියන වීඩියෝ එක මේ පොඩ්ඩක් බලලා ඉන්න ඔයාලා බැලුවම තේරේ මේ RTX 2070 සහ RX 5700 XT අතර ගේමින් පර්ෆෝමන්ස් එක සැසඳීම. ඔන්න බලන්න වෙනස. ඔයාලට පේනවා RTX 2070 ඇවරේජ් එක 52යි 5700 XT එක ඇවරේජ් එක 54යි. එතකොට යන්තම් හරි හොඳක් RX 5700 තියෙන ඔයාලට රුපියල් 30000ක් වගේ මුදලක් ලොකු මුදලක් රුපියල් 37 30000 40000 අතර වගේ මුදලක් පොඩ්ඩක් ඉතුරු කරගන්න chance එකක් තියෙනවා. ඔයාලට එකෙන් NVMe එකක් ගෙවුවා පාරු නෑනේ 1TB හරි machine එකට නැත්නම් 512 හරි නැත්නම් RAM එකක්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. AMD එකේ හැම වෙලේම අඩු මුදලකට වැඩි දෙයක් අපේ ආරිබෝයි ගෙන් ලබා දෙනවා. මම තවත් මේක ඉස්සරහට ගියොත් දැන් මම නම් සාමාන්‍යයෙන් ගේම්ස් වල කිං ඔෆ් ද කිං විදිහට සලකන්නේ Red Redemption 2 එක. ඉතින් බලමු මේක කොහොමද කියලා පොඩ්ඩක් 4K වලට ප්ලේ වෙන හින්දා වෙලා එනවා. මම බලන්න පර්ෆෝමන්ස් කොහොමද හැසිරෙන්නේ. RTX 2070 50ක් යනකොට 5700 XT එක 52ක් 55ක් ඒ වගේ යනවා. FPS 5ක වගේ වෙනසක් තියෙනවා සාමාන්‍ය average ගන්නකොට. මම මෙතන කතා කරන්නේ බ්‍රෑන්ඩ් එකේ quality එකවත් FPS එකක් ගැනවත් නෙමෙයි. වියදම් ගන්න ගාන ගැන. 2070ක් ගන්න එක සාමාන්‍යයෙන් දන්නවනේ ඉතින්. සාමාන්‍ය පළාතක ඉඩමක purchase එක ගාන වැය වෙනවා. 160,000ක් වගේ සීමාවක් යනවා. XT එක සාමාන්‍යයෙන්
පොඩි ගානක් පීඩඩ ගන්න එකයි දෙකක් කියන්නේ සාමාන්‍යයෙන් එකයි 15ක් කියන්නේ වැය කරගන්න පුළුවන් නෝමල් මුදලක් ඉතුරු කරගන්න පුළුවන් ලොකු ගාණක්. ඉතින් මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන ගමන් මම ඔයාලට ආරාධනා කරනවා අපේ SLPC එකේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ ස්පිරි වීඩියෝ වලට බලා ගන්න පුළුවන්. මම ගොඩක් අය ආස ගේම් එකක් හින්දා මෙට්‍රෝ එකක් දාන්න. නනවන මෙට්‍රෝ එක බැලුවමත් පේනවා ඔය වෙනසම පේනවා. මම ගොඩක් ආසයි ඔයගල ගේම් එකක් සුපිරියක්. පාට්ටම ලස්සන ගේම් එකක්. ඒ ඇස් ඇඩ් එකක් දාන අබාන්ස් එකේ මොකද්ද ගන්න කියන්නේ ෆ්‍රිජ් එකක් ගන්න ඕවා. ෆ්‍රිජ් එක ගන්න සල්ලි කොහෙද? PC එකක් හදාගන්න සල්ලි නැතුයි. राइट एना नवतत मे वगे सुप्रीम वीडियो अभी हम बेमु हेमोटम जय वा मेस्टर पी सिल के वागे हदवते यूट्यूब चैनल है।